Hi Sri Lankan Muggle Bonds. Anna ada api kata kerana yang ni Hogwarts le Holman cerita kena. Harry Potter kathamala wata anuwa holmanak kiyanne miyagiya mayaakarayekuge maranen pasuwath me loke jeevath wenna inna aathmayak. Maya hakiyawak nathi muggles lata me widiyata holmanak wima thoraganna hakiyawak neha kiyalai J.K. Rowling kiyanne. E wageema godak buddhimath daksha mayaakarin holmanak wimata thirane karanne neha kiyala thaya kiyanawa. Taman maraneyata sampurnema muhuna nodi holmanak widiyata jeevath wenawa kiyala thirane සම්පූර්ණ නොකල රාජකාරියක් තියෙන අය මරණයට මුහුණ දෙන්න බය අය පසුතැවීමක් හෝ තද තණ්හාවත් එක්ක බැඳීම් ඇති කරගත්ත අය විතරයි මරණය කියන ගමනේ අවසානයට යන්න අකමැති මේ හොල්මන් චරිතවලට හොල්මනක් විදියට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න පුළුවන් උනත් ලබන ඒ අත්දැකීම් හරිම සීමා සහිතයි එයාලට බාහිර වස්තුන් අල්ලන්න රස විඳින්න බෑ ඒත් අධික ගඳ සුවඳ යාලට දැනෙනවා තමන් මැරෙන අවස්ථාව වෙද්දි තිබුණු පෙනුම සහ බුද්ධිය තමයි යාලට දිකටම තියෙන්නේ සම්පූර්ණව මරණය කියන අත්දැකීමට මුහුණ දීලා නැති නිසා හොල්මනක් උනත් යාලට මරණය දැනෙන්නේ කොයි වගේද කියලා කාටවත් කියන්න තේරෙන්නේ නැහැ මොකද යාලත් හරියටම මරණය සම්පූර්ණයෙන් අත්දකලා නැති නිසා මීට අමතරව ඔයාලා Instagram එකෙන් අහපු ප්‍රශ්න වලට උත්තරත් මේ වීඩියෝ එකේ අන්තිමට මම පැහැදිලි කරන්නම් J.K. Rowling කියන දක්ෂ කතුවරියගේ පරිකල්පනයෙන් බිහි වුණු Harry Potter කතාමාලාවේ Hogwarts වල හොල්මන් චරිත 20කට වඩා ඉන්නවා. ඒ 20න් 6කගේ නම් ගම් ඇතුළු විස්තර Harry Potter පොත් මාලාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ 6 දෙනා තමයි Nearly Headless Nick, Fat Friar, The Grey Lady, Bloody Baron, Professor Binns සහ Morning Myrtle මුලින්ම අපි Nearly Headless Nick ගැන කතා කරොත් එයාගේ ඇත්ත නම වෙන්නේ Nicholas D. Mimsy Poppington 1401-1475 කාලය අතරතුර ඉපදුණු Nick මැරෙන්නේ 1492 ඔක්තෝබර් 31 වෙනිදා. ඒ මැරුණට පස්සේ එයා Hogwarts වල Gryffindor House එක බාර හොල්මන් චරිතය බවට පත් වුණත් ඊට කලින් එයාට Sir Nicholas කියලා කියන්නේ එයා රාජකීය උසාවියේ වැඩ කරපු මායාකාරී එක්නිසා එයා 7 වෙනි හෙන්රි රජු යටතේ රණශූර තනතුරකුත් හැබෙව්වා. දවසක් ලේඩි ග්‍රීව් කියන කාන්තාව ඇයගේ විකෘතිදත් හරියට හදලා දෙන්න කියලා සර් නිකලස්ට කිව්වම එයා යොදවපු ස්පෙල් එක බැක් ෆයර් වුණා. ඒකින් මේ ගෑනු කෙනාගේ ඇදවුණු දත් මාදිවට ලොකු දාල දෙකකුත් ආවා. මේ අත්හැරීම උඩ රාජ අණ නිසා සර් නිකලස්ව මරණ දඬුවමට තීරණය වුණා. තමන්ගේ වොන්ඩ් එකත් රාජපුරුෂයෝ ගත්ත නිසා පැනලා යන්න බැරිව තමන් අතින් වුණු වැරද්ද නිවැරදි කරන්න අනේ මිය යන්න නම් බෑ කියලා එයා මුළු රෑම ඇඬුවා. ඒත් ඊළඟ දවසේ රාජපුරුෂයෝ ඇවිත් සර් නිකලස්ව වදකයා ළඟට අරන් ගියේ එයාගේ හිස ගසා දමන්න. ඒත් එදා වදකයාගේ කඩුව හොඳටම මොට්ට වෙලා තිබුණත් එයාගේ මුවහත් කරන ආයුධය හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක රජුට කියන්න බැරි නිසා වදකයා ඒ තලය මොට්ට වුණු කඩුවෙන් තමයි සර් නිකලස්ගේ හිස ගසා දැම්මේ. මේ නිසා 45 වතාවකට පස්සේ යාන් සර් නිකලස්ට වේදනාකාරීව මරණයට පත් වෙන්න පුළුවන් වුණා. ඒ ත්‍යාගී හිස කඳෙන් වෙන් වුණේ නැහැ. මරණයට බයෙ හිටිය සාහසික මරණයක් ලැබුණු හෙඩ්ලස් නික් මරණය කියන අවසානයට බය හොල්මනක් විදියට ජීවත් වෙන්න තීරණය කරා. හෆල්පෆ් හවුස් එකේ හොල්මන් චරිතය වෙන ෆැට් ෆ්‍රයර් 982 දශකයේ ආගමික වතාවත් කරගෙන යන පූජකවරයෙක් විදියට සේවය කරා. ඒත් එයා මායාව පාවිච්චි කරලා පැප්පල වලට සමාන ලෙඩ සුව කරා. මේ වගේම භාජන වලින් හාව මතු කරන්නත් පුළුවන් වුණා. ඒ කාලේ මායාකාරින්ව දැක්ක මිනිස් වර්ගයාට බලපෑමක් ඇති කරන තර්ජනාත්මක වර්ගයක් විදියට මේ නිසා කරුණාවන්ත පූජකවරයෙක් වුණු ෆැට් ෆ්‍රයර්ව පල්ලියේ මිනිසුන්ගේ බීතිය නිසා මරා දැම්මා. මෙන්න මේ ෆැට් ෆ්‍රයර් ගැන හැරි පොටර් ෆෑන්ස්ලට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි ෆැට් ෆ්‍රයර් කියන නමේ තේරුම තමයි මහත පූජකතුමා. ඒ කියන්නේ අපි ෆැට් ෆ්‍රයර්ගේ ඇත්ත නම දන්නේ නැහැ. ඉතින් පූජකවරේ ඇයි මරණයට බය වුනේ? ඒකට ගොඩක් අය කියන්නේ එක්ක මේ ගැන J.K. Rowling වැඩිය හිතලා නැහැ. එහෙම නැත්නම් කරුණාවන්ත ෆ්‍රැට් ෆ්‍රයර්ට ඕන උනේ එයා නිර්දෝෂී කියන එක ඔප්පු කරන්න. අන්න ඒක තමයි එයා අවසන් නොකළ රාජකාරිය කියලා.
රෙවෙන්ක්ලෝ හවුස් එකේ ගෝස්ට් වෙන ද ග්‍රේ ලේඩිගේ ඇත්ත නම තමයි හෙලේනා රෙවෙන්ක්ලෝ. හොග්වර්ඩ්ස් වල නිර්මාතෘ කෙනෙක් සහ රෙවෙන්ක්ලෝ හවුස් එකේ නිර්මාතෘ වෙන රොවේනා රෙවෙන්ක්ලෝගේ එකම දුව. එයයි ස්ලිදරින් හවුස් එකේ ගෝස්ට් වෙන බ්ලඩි බැරන් අතරයි කනෙක්ෂන් එකක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. රෙවෙන්ක්ලෝ හවුස් එකේ ඩයඩම් එක පළඳින කෙනෙක්ට ඥාණය වැඩි වෙනවා කියලා හැමෝම විශ්වාස කරානේ. ඔය අතරේ හෙලේනා හොග්වර්ඩ්ස් වල ඉගෙන ගනිද්දී එයාට ස්ලිදරින් හවුස් එකේ බැරන් කියන පිරිමි ළමයාව මුණ ගැහෙනවා. බැරන් හෙලේනට ආදරය කළත් හෙලේනට එහෙම හැඟීමක් ඇති වුණේ නැහැ. ඒත් හෙලේනා කොච්චර ප්‍රතික්ෂේප කරත් බැරන් හෙලේනව කැමති කරගන්න තමයි නිතරම උත්සාහ කරේ. මේ අතරේ තමන්ගේ ඥාණය තවත් වැඩි කරගෙන එයාගේ අම්මට වඩා දක්ෂ වෙන්න හිතාගෙන හෙලේනා එයාගේ අම්මගේ ඩයඩම් එක හොරකම් කරගෙන පැනලා ගියා. මේ ගැන රොවේනා කොච්චර දුක් වුණත් කාටවත් මේ ගැන කිව්වේ නැහැ. මේ ගැන හිතලාම හොඳටම ලෙඩ වුණු රොවේනා තාමත් හෙලේනට ආදරය කරන බැරන්ට හෙලේනාව එක වතාවක් අම්මට දකින්න ඕන කිව්වා කියලා එක්කන් එන්න කියලා කිව්වා. කැලේ හැංගිලා හිටිය හෙලේනට බැරන් එන බව ඇහුණම එයා ඩයඩම් එක ගහක් මුල හැංගුවා. හෙලේනට එන්න කියලා බැරන් අත දුන්නත් හෙලේනා ආයෙත් බැරන්ව ප්‍රතික්ෂේප කළා. තනියම නිදහස විඳින හෙලේනා හැමතිස්සම තමන්ව ප්‍රතික්ෂේප කිරීමට තරහ ගිහින් බැරන් පිහියක් අරගෙන හෙලේනාගේ පපුවට ඇන්නා. හෙලේනාගේ ලේ බැරන්ගේ ඇඟ පුරාම විහිදිලා ගියා. තමන් කොයිතරම් මෝඩ වැඩද කරේ කියලා බැරන්ට තේරුණා. ඒ පිහියෙන්ම එයා තමන්ටත් දැනගත්තා හෙලේනා වගේම බැරන්නොත් හොල්මන් ස්වරූපයට පත් වෙන්න තීරණය කළා. ජේ.කේ. රෝලින් හරියටම ඒ ගැන පැහැදිලි නොකරත් හැම තිස්සම තමන්ගේ අම්මා එක්ක සමාජයේ සැසඳුන හෙලේනා රෙවෙන්ක්ලෝට තමන්ගේ අම්මට වඩා ඥානවන්ත වෙන්න ඕන වුණා. රොවේනාට සම්පූර්ණ නොකල රාජකාරියක් තිබුණේ නැතත් හෙලේනාගේ අම්මා නැතුව නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබීම විදියට තමයි එයා හොල්මනක් වෙන්න තීරණය කරේ. ඒ කියන්නේ අම්මා වගේ නෙවෙයි හැමදාටම ජීවත් වෙන්න තීරණය කිරීම ඥාන ක්‍රියාවක් විදියටයි එයා දැක්කේ. මේ අතරේ බැරන්ගේ නම බ්ලඩි බැරන් උනේ එයාගේ ඇඟ පුරාම ලේ තැවරිලා තිබුණු නිසා. ඒ වගේම එයා හොල්මන් ස්වරූපයට ආවේ එයාට හෙලේනව හැමදාම දකින්න ඕනේ නිසා. ඒ වුණත් කාලයත් එක්ක තමන් කරපු වැරද්දට බ්ලඩි බැරන් තමන්වම චේන්ස් වලින් ගැට ගහගෙන දඬුවම් කරගෙන හෙලේනට උණු වැරද්ද උඩ එයාට පාඩුවේ ඉන්න ඉඩ දුන්නා. මේ ඇඟේ ලේ තැවරිලා තියෙන්නේ ඇයි කියන එක ගොඩක් අය දැනගෙන හිටියේ. මෙන්න මේ නිසාම තමයි පීව්ස් පවා බ්ලඩි බැරන්ට බය හිටියේ. දැන් අපි ප්‍රොෆෙසර් බින්ස් ගැන කතා කරොත් හොග්වර්ඩ්ස් වල උගන්වන විෂයන් ගැන කතා කරද්දී අපි ආ ගැන ටිකක් දැනගත්තනේ. 1970 දී මියගිය කට්බර්ට් බින්ස් හොග්වර්ඩ්ස් වල හිස්ටරි ඔෆ් මැජික් කියන විෂය ඉගැන්නුවා. දවසක් ස්ටාෆ් රූම් එකේ වාඩි වෙලා ඉද්දි එයාට නිින්ද ගියා. එයා නිින්දෙන්ම ජීවිතක්ෂයට පත් වුණා. ඒත් එයාගේ මලසිරුර තියෙද්දිම හොල්මන් ස්වරූපයෙන් අවදි වෙලා ඊළඟ ක්ලාස් එකට එයා උගන්වන්න ගියා. කම්මැලි සබ්ජෙක්ට් එකක් වුණු හිස්ටරි ඔෆ් මැජික් ක්ලාස් එකේ කම්මැලි බව නැති කරපු එකම දේ වුණේ එදා ප්‍රොෆෙසර් බින්ස් පන්තියට ආවේ කල්ලොලෑල්ල හරහා වීම විතරයි. ඒත් ප්‍රොෆෙසර් බින්ස් ඇත්තටම හොල්මන් ස්වරූපය තෝරගත්තේ ඇයි කියන එක ගැන නම් ජේ.කේ. රෝලින් කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ. වෝල්ඩෙමෝට් කලින් වතාවේ චේම්බර් ඔෆ් සීක්‍රට් එක ඇරියාම බැසිලිස්ක් ගර්ල්ස් වොෂ්රූම් එක හරහා යද්දි තමයි මර්ටල් බැසිලිස්ක්ගේ ඇස් කෙලින් දැකලා 1943 ජුනි 13 වෙනිදා මිය ගියේ. මර්ටල්ගේ කණ්ණාඩි දෙක නිසා ඔලිව් හොන්බි කියන ළමයා එයාට විහිළු කරපු එකට අඬමිනුයි ඒ වෙලාවේ මර්ටල් වොෂ්රූම් එකේ හිටියේ. ඉතින් මේ අතරේ එයා මැරුණාම මර්ටල් හොල්මන් ස්වරූපයට එන්නේ අන්නේ ඔලිව් හොන්බිටත් අපහාස කරලා පළිගන්නයි. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නවලට දැනටමත් උත්තර ලැබුණනේ. ඒත් සමහර ප්‍රශ්නවලට වෙන්නම උත්තර දෙන්න වෙනවා. ඉතින් ඇයි ජේම්ස් පොටර්, ලීලි, ඩම්බල්ඩෝ, සිරියස් වගේ අය හොල්මන් ස්වරූපයෙන් ජීවත් වෙන්න තීරණය නොකළේ? ඒකට හේතුව තමයි ඒ හැමෝම මරණයට මුහුණ දෙන්න බය වුණේ නැහැ. දෛවයට ගරු කරලා එයාලගේ මරණය අයාලා වැළඳගත්තා. මායා ලෝකේ හොල්මනක් වෙනවා කියලා සැලකෙන්නේ මරණයට අධික බයෙන්. බියගුළු වෙන අය හරි අසම්පූර්ණ රාජකාරියක් තියෙන අය හරි ගන්න තීරණයක්. ජේම්ස් ඇන්ඩ් ලිලීට හැරිව ආරක්ෂා කිරීම කියන්නේ රාජකාරියක් නෙමෙයි, ආදරය නිසා ඇති වුණු වගකීමක්. ඉතින් හොල්මන් ස්වරූපයෙන් ඒ දරුවගේ ඉදිරියේ තමන් බියගුළු චරිතයක් කියලා පෙන්නනවට අමතරව වෙනත වගේ ආදරෙන් ඉන්නත් බෑ. හොල්මනක් විදියට ඉදිරියට නාවත් අවශ්‍ය වෙලාවට එයාලා හැරි ළඟ හිටියනේ. එතකොට අමරණීය වෙන්න ඕනුණු
වෝල්ඩමෝට් ඇයි හොල්මනක් නොඋනේ වෝල්ඩමෝට්ට හෝක්‍රොක්සස් කණ්ණනාවක්ම තිබුණු නිසා එයාගේ ආත්මය කොටස් කොටස් වශයෙන් විනාශ වුණේ ඉතින් අවසානයේට වෝල්ඩමෝට් මැරෙද්දී හොල්මන් ස්වරූපෙන් නවතින තරම්වත් ශක්තිය එයාගේ ආත්ම කොටසේ ඉතුරු වෙලා තිබුණේ නැහැ අනිත් එක තමයි හොල්මනක් වුණාට පස්සේ වෙනදා වගේ මායා බලය පාවිච්චි කරන්නත් බෑ හැරි පොටර් පොත්මාලාවේ ඉන්න පීව්ස් කියන්නේ හොල්මනක්ද නැහැ එයා පොල්ටර්ගයිස්ට් කෙනෙක් පොල්ටර්ගයිස්ට් කියන ජර්මන් වචනේ තේරුම තමයි කෝෂාකාරී හොල්මන කියන එක. ඒ කියන්නේ රූපයක් ඇහැට පේන්නේ නැතුව බඩු තල්ලු කරලා අතපය ගසලා වගේ ශබ්ද නගන කෙනෙක්. ඒත් පීව්ස් ඇත්තටම හොල්මනක් නෙවෙයි කියලා ජේ.කේ. රෝලින් කියනවා. මොකද හොල්මනක් වෙන්න නම් මුලින් මිනිස් ආත්මයකින් මැරෙන්න ඕනනේ. ඒත් පීව්ස් වගේ පොල්ටර්ගයිස්ට්ලා මේ විදියටයි උපදින්නේ. ඒ වගේම එයාලා අමරණීය සත්ව විශේෂයක්. හැරී පොටර් මූවි එකෙන් ගොඩක්ම මේ චරිත අයින් වුණේ ඒ චරිතවලට යොදා ගන්න ග්‍රැෆික්ස් වලට යන කාලය තාත්වික පෙන්ම වගේ දේවල් ගැන අධ්‍යක්ෂක මණ්ඩලය ගත තීරණ නිසා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නය තමයි ඇයි මැරෙන හැමෝටම හොල්මන් වෙන්න බැරි කියලා. ඒකට හේතුව තමයි එයාලට හොල්මන් වෙන්න බැරි නැහැ. ඒත් එයාලා හොල්මන් වෙන්න කැමති නැහැ. මොකද ඒක මුළු ජීවිතයම මීරසට එක තැන හිර කර ගැනීමක් නිසා. ඒ කියන්නේ හොල්මන් ස්වරූපේ නැව දින අයට කවදාවත්ම මරණයටපත් වෙන්න බෑ. එයාලගේ අසම්පූර්ණ රාජකාරිය සම්පූර්ණ කරත් එයාලා මනුස්ස ලෝකෙ සතහටම හිර වෙනවා. Department of Mysteries එකේ තියෙන වේල් එක ගැන මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ පැහැදිලි කරානේ. ඒ විදිහට වේල් එකෙන් යන්න හැදුවත් එයාලව මරණය විසින් බාර ගන්නෙ නම් නැහැ. ඉතින් අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලබන අඟහරුවාදත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මම ගිහින් එන්නම්. Bye.